ඊළඟට ඔබ ඇමතීම සඳහා මෙම අල්කුර්ආන් සිංහල පරිවර්තනයේ අයිතිකරු සිලෝන් තවුජ් ජමාත් සංවිධානයේ මහලේකම් සහෝදර අබ්දුල් රසික් සහෝදරයාට මම ආරාධනා කරනවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු. ඔබ සැමට සාමය උදා වේවා. මහා කාරුණික පරිශුද්ධ වූ අල්ලාහ් රබ්බුල් ආලමින්ගේ නාමයෙන් මුළු විශ්වතලයේම මව පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරී සර්ව උත්තරීතර පවිත්‍ර එකම දෙවියන් වන විශ්වාධිපති අල්ලාහ් තාලාට සියලු ප්‍රශංසා හිමි වේවායයි ප්‍රාර්ථනා කරමින් රහමතුල් ලිල් ආලමීන් නම් වූ මිහිපිට සුරතුර ආලෝකයේ ප්‍රතිමූර්තිය වන අප නබිනායක මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙහි වසල්ලම් තුමානන්ටත් එතුමානන්ව සැබෑ ලෙසින් අනුගමනය කරන සියලු ජනතාවටත් සර්ව බලධාරී දෙවියන්ගේ දේවාශිර්වාදය පහළ වේවායයි පතමින් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සිංහල පරිවර්තනයේ දෙවන මුද්‍රණය එළිදැක්වීමේ වැඩසටහනට අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මෙම සභාවට වැඩම කර සිටින රත්නදෙනියේ මේදානන්ද ස්වාමීන් වහන්සේට මාගේ හිතමිත්‍රේ ශාස්ත්‍රපති පාඨමාලාව හදාරන බොහොම ලෙංගතුව සියලු ශිෂ්‍යයන්ට නායකත්වයේ දරන බොහොම සුහදව ඇසුරු කරන හිමි නමක් උන්වහන්සේගේ අවසරය ඇතුව මෙම වැඩසටහනට සහභාගී වී සිටින ගෞරවනීය නීතිඥ සරූප් මහත්මයා නුස්රා නජ්මුඩි මහත්මිය එවැගේම මාගේ ගුරුවරයෙක් මෙන්ම මා කුඩා අවදියේදී ඉස්ලාමීය ශිෂ්ටාචාරය පිළිබඳව විවිධ කරුණු අධ්‍යයනය කළ මාගේ ගෞරවනීය ගුරු භවතානන් වන මොහමඩ් අසාත් මහත්මයාගෙනුත් එවැගේම සමයන්තර කරුණු පිළිබඳව විවිධ ආගමික කරුණු කාරණා සම්බන්ධයෙන් දීර්ඝ ගැඹුරු දැනුමක් තිබෙන එවැනිම මාගේ ගුරුවරයෙක් වන අස්මි යහියා ගුරු භවතානන්ටත් එවැගේම සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයන්ටත් ඔබ සියලු දෙනාගේම අවසරය පතමින් මෙම වැඩසටහන සඳහා මෙම වැඩසටහනේ ප්‍රධාන මූලික කර්තව්‍යය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා මා යොමු වන්නම්. මුස්ලිම් ජනතාව වශයෙන් අපි සර්වබලධාරී දෙවියන්ගේ පණිවිඩයක් ලෙස පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පිළිගෙන තිබෙනවා. නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන් වක්තෘවරයාණන් කෙනෙකු වශයෙන් පත්තු දාසිට එනම් එතුමානන්ගේ 40 වන වියේ සිට 63 වන විය දක්වා එතුමානන්ගේ අභාවය දක්වා වසර 23ක කාල පරතරයක අවස්ථානුකූලව විටින් විට ක්‍රමක්‍රමයෙන් පහළ වුණු සර්වබලධාරී දෙවියන්ගේ දේව පණිවිඩවල එකතුවක් ලෙස අපි පරිශුද්ධ අල් කුර්ආනයේ නිර්වචනය කරනවා. මුස්ලිම් ජනතාවගේ විශ්වාසය වන්නේ මෙම අල් කුර්ආනයේ සර්ව සම්පූර්ණයෙන්ම සර්වබලධාරී දෙවියන්ගේ වචන ලෙස. එම අල් කුර්ආනයේ මූල භාෂාව අරාබි භාෂාවෙන් පවතිනවා. ඒට හේතුව නබිනායක සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ භාෂාව අරාබි භාෂාව වීම නිසා. නමුත් අල් කුර්ආනයේ තුල මේ යම්කිසි සීමිත ජන කොට්ටාසයකට හෝ සීමිත කාල වකවානුවකට අදාළව පහළ වුණු ධර්මයක් වශයෙන් තමන්ව හෙළිදරව් කරගෙන තිබුණා නම් අපට අද මෙතරම් වෑයම් දරන්නට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. නමුත් අල් කුර්ආනයේ තුල ගැබ්වී තිබෙන අන්තර්ගතය දෙස බලන විට මුස්ලිම් සමාජයේ වශයෙන් අපට පැවරී තිබෙන අතිශයින්ම වැදගත් කාර්යභාරයක් තමයි වගකීමක් තමයි පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පණිවිඩය සියලුම ජනතාවට සමාජගත කරන එක. ඒ ජනතාගත කිරීම අපගේ වගකීමක් වශයෙන් අල් කුර්ආනය අපට පවරා තිබෙනවා. පරිශුද්ධ වූ අල් කුර්ආනයේ එක් තැනක සර්වබලධාරී දෙවියන් පවසන විට හාදා බලාහුන් ලින්නාස් මෙම කුර්ආනීය පණිවිඩය සියලුම ජනතාවට යා යුතු පණිවිඩයක් වශයෙන් සඳහන් කරනවා. ඒ වගේම දෙවන පරිච්ඡේදයේ 185 වන වැකියේ සහුරු රමලානල්ලදී උන්සිල ෆීහිල් කුර්ආන් මෙම කුර්ආනය පහළ කර ඇත්තේ රමලාන් මාසයේදී හුදල් ලින්නාස් ජනතාවට යහමඟ පෙන්වීම සඳහා. මුස්ලිම් වරුන්ට යහමඟ පෙන්වීමට හෝ දෙවියන් ඇදහූ ජනතාවට යහමඟ පෙන්වීමට හෝ කියා ඉස්ලාම් තම මෙහෙවරේ පරිශුද්ධ අල් කුර්ආනයේ පණිවිඩයේ
ඒ මෙහෙවර සීමා කරලා නැහැ. එය සියලුම ජාතීන්ට සියලුම භාෂාවන්ට අදාළ පුද්ගලයන්ට යා යුතු පණිවිඩයක් වශයෙන් අල් කුර්ආනයේ අපට අවධාරණය කර තිබෙනවා. එසේනම් දෙමළ බස මව් බස කොටගත් ශ්‍රී ලාංකේය මුස්ලිම් ජන සමාජයේ එක්තරා සීමිත පිරිසක් පමණක් මෙම කුර්ආනයට හිමිකම් පාම 100%ක් සාධාරණ වන්නේ නැහැ. අද ලෝකයේ විවිධ භාෂාවලින් පරිශුද්ධ අල් කුර්ආනයේ පරිවර්තනය වී තිබෙනවා. දහස් ගණන් වූ භාෂාවලින් පරිශුද්ධ අල් කුර්ආනයේ පරිවර්තනයන් එළි දක්වනු ලැබ තිබෙනවා. නමුත් සිංහල බසින් වසර 1968 දී මුල්වරට ශ්‍රී ලංකාව තුළ පරිශුද්ධ අල් කුර්ආනයේ පිටපතක් එළි දක්වනු ලැබුවා. සමස්ත ලංකා යෝනකවරුන්ගේ සංගමයේ එම අල් කුර්ආනීය පරිවර්තනය එළි දැක්වුවා. ඉතාමත් වටිනා, එකලට ඉතාමත් ගැළපෙන ශාස්ත්‍රීය මට්ටමෙන් උසස් මට්ටමක පැවති පරිශුද්ධ වූ අල් කුර්ආන් පරිවර්තනයක්. අභ්‍යන්තර කරුණුවල පරිවර්තන කාරණා පිළිබඳව මතභේදාත්මක තැන් තිබුණත් එම කුර්ආනීය පරිවර්තනය එළහවුල වැනි භාෂාමය විවිධත්වයන් පැවති, රීති විවිධත්වය පැවති කාල වකවානුවක, භාෂාවේ පුනර්ජීවයක් ඇති වුණු කාල වකවානුවක, බයිබල් පරිවර්තනය අතිශයින්ම සමාජයේ දිදුලුණු කාල වකවානුවක, මුස්ලිම් ජනතාව වශයෙන් අතලොස්සක් වූ අපේ උගතුන් පවා මෙම අල් කුර්ආනීය පණිවිඩයේ සිංහල පරිවර්තනය ලබා දීම සමාජ මෙහෙවරක් වශයෙන් සලකලා එදා කළ ඒ අති උතුම් මෙහෙවරට අපි සදා ණය ගැති. එය අපට කවදාවත් අමතක කරන්නට බෑ. නමුත් වර්තමානයේ වන විට වසර 40-50ක ඉඩසක් තිබෙනවා. ඒ 40-50ක දශක පහක පරිවර්තනවල වෙනස්කම් සිදු කරලා සමාජමය වශයෙන් භාෂා භාවිතය පිළිබඳවම අවධානය යොමු කරලා සමහර විට අද භාවිතයේ පවතින වචනවල අර්ථය ඒ වචනවල නිරුක්තියට සම්බන්ධ නොවන අර්ථයක් වුණත් ඒ පිළිබඳව විවිධ පාද සටහන් යොමු කරලා ඒ පිළිබඳව විග්‍රහයන් සපයලා අල් කුර්ආන් පරිවර්තනය අපි සකස් කර තිබෙනවා. මේ සඳහා මගේ ජීවිතයේ මෙම විශේෂයෙන්ම මම පරිවර්තනය සඳහා යොමු කරගත්තේ අද වර්තමාන ලෝකයේ මුස්ලිම් ජනතාව අතර ආගමික කරුණු කාරණා පිළිබඳව විශේෂයෙන්ම දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් ආගමික වියතුන් අතර මාගේ පෞද්ගලික මතය සමස්ත ලෝකවාසී ආගමික උගතුන් අතර ප්‍රමුඛ පෙළේ වියතානන් කෙනෙකු වශයෙන් සලකන පී ජෛනුලාබ්දීන් කියන වියතානන් තමයි මේ පරිවර්තනය සිද්ධ කරේ. එතුමාණන්ගේ ඉස්ලාමීය දහම් ප්‍රචාරක කටයුතු වල දශක 4ක කාලයක් එතුමාණන් ඒ දහම් පණිවිඩ ප්‍රචාරක කටයුතු වල නියැලෙන අවස්ථාවේදී එතුමාණන්ගේ ජීවිතයේ දශක 3ක කාලයක් මෙම පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පරිවර්තනය සඳහා විග්‍රහයන් ලබා දීම සඳහා තෆ්සීර් අර්ථකථනයන් ලබා දීම සඳහා එතුමාණන්ගේ අවුරුදු 30ක අධ්‍යක්ීමක් මේ සඳහා යොමු කර තිබෙනවා. එතරම් ගැඹුරු අධ්‍යයනයක් සහිත තෆ්සීරයක් වශයෙන් අර්ථ විවරණයක් වශයෙන් පවතින ඒ පරිශුද්ධ වූ අල් කුර්ආනයේ දෙමළ පරිවර්තනය 2002 වසරේ දෙසැම්බර් මාසයේ හෙළි දක්වනු ලබන විට මුලින්ම එම පරිවර්තනයේ මිලදී ගැනීම සඳහා මා මුදල් සුළු ප්‍රමාණයක් එකතු කර තිබුණු මගේ මුදල් කැටයක දාලා සල්ලි එකතු කරලා පොත් මිලදී ගැනීමේ පුරුද්දක් තිබුණා. ඒ මුදල් කැටය වහාම මම කඩලා එතන රැස්ුණු ඒ සුළු මුදල් ප්‍රමාණය අරගෙන කුරුණෑගල පරගාදෙනිය ජමාතුල් අන්සාර සුන්නතුල් මොහම්මදියා සංවිධානයේ පොත්හලට ගිහිල්ලා පරිවර්තනය අරගෙන මම කියවන්නට පටන් ගත්ත වෙලාවේ ඉඳලා පැය 3ක් කුරුණෑගල ඉඳලා කොළඹට ගමන් කරන අවස්ථාවේදී මගේ ඇස්වලින් කඳුළු සැලුණා. මෙවන් වූ ඉස්ලාමීය දහම් පණිවිඩයක තිබෙන සුන්දර අදහස් මතවාද ඇයි මුස්ලිම් නොවන සමාජයට යොමු නොවන්නේ කියලා. හේතුව මගේ පෞද්ගලික ජීවිතයේ මම විවිධ අවස්ථාවලදී මුස්ලිම් නොවන ජන සමාජයකට ඉස්ලාම් ධර්මයේ තිබෙන සාධාරණ පැතිකඩ කුමක්ද කියන එක කියා ගන්න බැරිව මම අවමානයට ලක් වෙලා තිබෙනවා. වරක් මම කුඩා අවදියේ මා අහදියා දහම් පාසලක ඉගෙන ගන්න අවස්ථාවේදී එහි විදුහල්පතිනිය ඇගේ නිවස මාරු කිරීම සඳහා ගෙදර බඩු ඇද ගැනීමේ වැඩකටයුත්තකට අපි යොමු කරා. ඒ අවස්ථාවේදී සිංහල මහත්මයෙකු රියදුරෙක් වශයෙන් කටයුතු කරා. එතුමා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, ඇයි ඔබ තොප්පියක් පැළඳගෙන සිටින්නේ? සරල ප්‍රශ්නයක්. මගේ වයස 12ක් විතර ඇති ඒ අවස්ථාවේ. මගේ හිතට ආපු අපේ සමාජයේ උගන්වලා දීපු අපේ සමාජයේ චාරිත්‍ර වාරිත්‍ර වලින් අපි මවාගත්තු පිළිතුරක් තමයි ඉස්ලාමයේ සංකේතවත් කිරීම සඳහා.
කියන පිළිතුර මම අවංකවම ලබා දුන්නා. ඉස්ලාමීය සංකේතවත් කිරීම සඳහා අපි තොප්පියක් පළඳිනවා. අපේ ජාතිය සංකේතවත් වන්නේ තොප්පිය තුලින් කියලා මම කිව්වා. තොප්පි ඉස්ලාස්ම. ඒ අවස්ථාවේදී ඒ රියදුරු මහත්මයා මට කිව්වා, "ඇයි මෙතරම් දැඩි මතධාරීව?" ඒ අවස්ථාවේදී මට ඒ වචන භාවිතා කරන මට ඒවල තේරුම දන්නෙත් නැහැ. "ඇයි මේ දැඩි මතධාරීව ඔයගොල්ලන්ගේ සමාජයේ ඉන්නේ? කවුරු හරි කෙනෙක් පාරේ යන වෙලාවේ අනතුරකට භාජනය වුණා නම් ඔය තොප්පිය ඔළුවේ තියෙනවද නැද්ද කියලා බලලාද ඒ හදිස්සි අනතුරු අවස්ථාවේදී උදව් උපකාර කරන්න? කොහොමද ජාතිය තොප්පියකින් සංකේතවත් වන්නේ? ලේකින් පුළුවන් ද ඔබට ජාතිය සංකේතවත් කරන්නට? සියලු මිනිසාගේ ලේ රතුනම් ඔබ කොහොමද තොප්පියක් පැළඳගෙන මුස්ලිම් ජන සමාජයේ සංකේතවත් භාවය ඔබ කොහොමද තහවුරු කරන්න කියලා ප්‍රශ්නයක් අහනකොට මට ඇත්තටම තේරුණා ඒ මහත්මයාගේ අරස් ප්‍රශ්නයේ යම් සාධාරණයක් තිබෙන බව. ඒ අවස්ථාවේදී මාගේ හිත තුළට ආපු කුතුහලයක් තමයි, යම් කිසි දෙයක් අපි ප්‍රකාශ කරනවා නම් එහි තාර්කික බව, රැෂනලිටි, සාරවත් බව මොකක්ද කියන එක දැන අවබෝධ කරගෙන තමයි අපි පිළිතුරක් ලබා දෙන්නට ඕන. විතවුට් රැෂනලිටි, කිසිදු තාර්කික බවක් නැතුව අපි ලබා දෙන පිළිතුරක් මිත්‍යා දෘෂ්ටිකයි. ඉස්ලාම් ගැන අධ්‍යයනය කරන්නට පටන් ගත්තා. වරක් එම අහදියා දහම් පාසලේම මාගේ ගුරු බව තනන් වන අසත් කතිකාචාර්යවරේ ඇවිල්ලා දේශනයක් පැවතුවා. එතුමානන්ට මතක නැතු ඇති, මගේ හිතට ඉතාමත් තදින්ම එතුමාලන්ගේ පිළිතුරක් රැඳුණා. ඒ අවස්ථාවේදී මං හිතන්නේ විවිධ සමාජ කරුණු විටින් විට මුස්ලිම් සමාජයේ අර්බුදකාරී තත්වයන් මතුවන අවස්ථාවක්. ඒ අවස්ථාවේදී යම්කිසි අර්බුදයක් පැවතුණා. ඒ අර්බුදය පිළිබඳව මම කතා කරන අවස්ථාවේදී අපේ අපවත් වූ ස්වාමීන් වහන්සේ සෝම හාමුදුරුවෝ TNL නාලිකාවරහා විවිධ කරුණු සමාජගත කරනවා. එතනදී සෝම හාමුදුරුවන්ගේ කතාවට මම ඉතාමත් කැමති, රසවත්, සරලයි, තාර්කිකයි. ඒ කතාවේ භාෂාවේ ශෛලිය. ඒ අවස්ථාවේදී අල්ලා කියන වචනේ නිරුක්තිය පිළිබඳව උන්වහන්සේ ප්‍රකාශ කරනකොට අර් රහත් කියන වචනේ කුඩා දරුවන්ගේ උච්චාරණ ශබ්ද ශෛලියෙන් ර ල ශබ්දේ බවට පරිවර්තනය වෙලා අල්ලා බවට පරිවර්තනය වුණායි කියලා පිළිතුරක් දුන්නා. ඒ අවස්ථාවේදී මර කලින් මට ඇති වුණු කුතුහලය නිසා මම මෙවැනි වැඩසටහන් බලන්නට පුරුදු වෙලා හිටියා. මම ඒ පිළිබඳව අපේ ගුරු භවතරණන් ගැව්වා, "ඇයි මෙවැනි ප්‍රශ්න යොමු වෙනවා? අපිට සෝම හාමුදුරුවන්ගේ කතා විලාසයත් ලස්සනයි. උන්වහන්සේට අපේ පැත්තෙන් අපි අල්ලා කියන්නේ කවර හේතුවක් නිසාද කියලා අපට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්නේ අපගේ උලමාවරු, ආගමික නායකවරු ඇයි මුනිවත රකින්නේ?" කියලා මම ප්‍රශ්නයක් යොමු කරා. එතකොට සර් මට දුන්න උත්තරේ තමයි, "අපේ උලමාවරු TV බලන්නේ නැතුව ඇති" කියලා. කෙටි උත්තරයක්. එතුමාණන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් පිළිතුරක් ලබා දුන්නා. ඒ පිළිතුරක් මගේ හිතට කා වැදුනා. "එසේනම් අපේ ආගමික නායකවරු මේ සමාජයට මඟ පෙන්වන්නට සුදුසු අය නොවේ" කියන මතය මගේ හිත තුල රැඳුණා. එවන් වූ මානසිකත්වයකින් අල් කුර්ආනයේ යම්කිසි පණිවිඩයක් තිබෙනවා නම් ඒ පණිවිඩය සැබෑ ලෙසින් අවංකව මුස්ලිම් නොවන ජනතාව අප වටා සිටින 90% මුස්ලිම් නොවන ජනතාව, විශේෂයෙන්ම සිංහල බස හසුරුවන මව් භාෂාව කරගත් ජන සමාජය වගේ සුන්දර, කාරුණික, අවංක ජන කොට්ටාසයක් ලෝකයේ කිසිදු ශිෂ්ටාචාරයක, කිසිදු රටක, කිසිදු දේශයක, කිසි කෙනෙකුට දකින්නට නම් අවස්ථාවක් නැහැ. එතරම් අවංක පිරිසක් අප වටා සිටින්. ඒ මිනිස්සු අවංකකමට කැමති. නමුත් යම් කිසි කෙනෙකු අපව මුලා කරන්නට උත්සාහ කරනවයි කියලා ඔවුන් දැනගත්තා නම් ඔවුන් ඒ අවංකකමට වඩා 10,000 ගුණයකින් ඒට විරුද්ධව නැගී හිටින්නත් සූදානම් කොන්දපණ තියෙන සමාජයක්. එමනේ ස්වාමීන් වහන්සේ, අවංක භාවය කැමති. ඒ අවංක භාවය අපි අවංකව ලබා දිය යුතු නොවේද? එය කරා නම් අපේ ආගමක් වශයෙන්, ලබ්ධියක් වශයෙන්, ඇදහිල්ලක් වශයෙන්, නීතියක් වශයෙන්, සමාජයක් වශයෙන්, චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් අපි පිළිපදින, අනුගමනය කරන යම් යම් දේවල් වල ඔවුන්ට ප්‍රතිවිරුද්ධ මත තිබුණත් ඒ ප්‍රතිවිරුද්ධ මත ඉවසා දරාගත හැකි නැනවත් සමාජයක් ඒ සමාජය.
නමුත් ප්‍රශ්නය තිබෙන්නේ කාරුණිකද මුස්ලිම් සමාජය ඒ කාරුණික භාවය පිළිබඳ ප්‍රශ්නයක්. එක් සභාවක් අමතනවනම් ඒ සභාවේ මුස්ලිම් නොවන ජනතාව විශාල ප්‍රමාණයක් සිටිනවනම් ඒ ජනතාවගේ සිත සතුටු කරවීම සඳහා සිත සන්තෝෂ කරවීම සඳහා ආගම පවා පාවා දීලා ආගමික තීන්දුව ලබා දීලා සමාජයෙන් ගැලවෙන අවංකකමට පරිබාහිරව කටයුතු කරන පිරිසක් වශයෙන් අපි ප්‍රායෝගිකව මුස්ලිම් ජන සමාජයේ ආධ්‍යාත්මික මෙන්ම ආගමික නායකවරු දැක තිබෙනවා. මුස්ලිම් නොවන සභාවක් අමතනකොට මුහුණු ආවරණය කිරීම ඒ කාන්තාවන්ගේ ස්වාධීන තීරණයක් අනුව සිදුවිය යුතුයි. එතකොට මේ මිනිස් හිතනවා ඒ ස්වාධීනත්වය ලබා දීලා තිබෙනවා ඒ සමාජය. ස්වාධීන නිදහස නිවහල් භාවයක් තිබෙනවා කැමැත්තෙන් කරන දෙයක්. ඒකට අවස්ථාව තිබෙනවායි කියලා ඒ මිනිස්සු යම්තාක් දුරට සිත සෑහීමකට පත් කරගන්න. නමුත් මුස්ලිම් ජන සමාජයේ දේශනා පවත්වනකොට මුගතිරයි වාජිබ් ඒ වචනේ උච්චාරණය කරන්නේ මේ විදියට හයියෙන් ශක්තියෙන් මුහුණු ආවරණය අනිවාර්යයි. දෙබිඩි පිළිවෙතක් එක සමාජයකට එක පිළිතුරක් තවත් සමාජයකට තවත් පිළිතුරක්. මේ අවංකභාවය පිළිබඳ ප්‍රශ්නය මාගේ ජීවිතයේ මම පෞද්ගලිකව අත්විඳා. එම නිසා ඒ 2002 වසරේ දෙසැම්බර් මාසයේ මේ කුර්ආන් පරිවර්තනයේ දෙමළ පරිවර්තනය පිජේනුලාබ්දීන් වියතානන්ගේ දෙමළ පරිවර්තනයේ කියවා යන අවස්ථාවේදී මාගේ හිතට හැඟුණු දෙයක් තමයි මේ දෙමළ පරිවර්තනයේ තිබෙන ඒ සියලු කරුණු කාරණා කිසිදු වෙනස්කමකට භාජනය නොකර මට දන්නා තේරෙන සිංහල භාෂාවෙන් මම අනාගතයේදී ලබා දෙනවාමයි කියා මා අදිෂ්ඨානය කරගත්තා. ඒ වෙලාවේ මම අදිෂ්ඨානය කරනකොට මගේ වයස අවුරුදු 19යි. මම සිංහල භාෂාව පිළිබඳව ප්‍රවීණයෙක් නොවේ. සිංහල භාෂාව අපි මාධ්‍යයක් වශයෙන් සිංහල භාෂාව ඉගෙන ගත්තත් හැදෑරුවත් සිංහල භාෂාවෙන් පොතපත ලියන තරමට ඒ භාෂාව පිළිබඳ අධ්‍යයනයක් දීර්ඝව සිද්ධ වෙයි ගැඹුරෙන් සිද්ධ වෙයි කියලා හීනකින්වත් කල්පනා නොකළ කාලයක මේ අදිෂ්ඨානය මම ගත්තා. පරිවර්තනය පටන් ගත්තා. දෙමළ භාෂාව පිළිබඳව මම ප්‍රවීණයෙකුත් නෙවෙයි. සිංහල භාෂාව පිළිබඳව ප්‍රවීණයෙකුත් නෙවෙයි. අරාබි භාෂාව පිළිබඳව ප්‍රවීණයෙකුත් නෙවෙයි. නමුත් මගේ හිතේ තිබුණේ එකම එක අවංක හැඟුමක් පමණයි. පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සැබෑ සිංහල පරිවර්තනය කිසිදු සැඟවීමකින් තොරව අවංකව ඒ වගේම නිර්භීතව අපි ලබා දිය යුතුයි. ඒ අවස්ථාව ඒ නිර්භීතකමයි අවංකකමයි මුස්ලිම් නොවන සමාජය අනිවාර්යයෙන්ම පිළිගනී කියන ඒ අදිෂ්ඨානයෙන් පරිවර්තන කටයුතු වලටම යොමු වුණා. මුලින්ම මම පරිච්ඡේද 7ක් පරිවර්තනය කරා. මටම තේරුණා මේක පරිවර්තනයක් නෙමෙයි කියලා. ඒක මම ඉවත් කරා. දෙවනුවම පරිවර්තන ජුසු 10ක් කොටස් 10ක් පරිවර්තනය කරා. මේ පරිවර්තනයේ සුදුසු නැයි කියන එක මට තේරුණා. ඉවත් කරා. තෙවනුවම කර දෙය තමයි පරිවර්තනය කරනවා නම් මට සියලු භාෂාවල දැනුමක් තියෙන්නට ඕන. මුලින්ම මම සිංහල ශබ්දකෝෂ හදාරන්නට උත්සාහ කරන්න ඕන කියලා MD ගුණසේන පොත්හලට ගිහිල්ලා මහා සිංහල ශබ්දකෝෂය මම මිලදී ගත්තා. ඒක ඇයලා පොත් පතාකයක් කියන්න බුණ අතිවිශාල පොතක් තාමත් පරිශ්‍රමයක් දරලා කරලා තියෙනවා. ඒ පොත හැදෑරුවා. වචනෙන් වචනේ කියවලා කියවලා සරල සිංහලෙන් අර්ථකථන ලබා දිය හැකි ක්‍රම දැනටත් හෙළිදරවුණු සියලුම ඉංග්‍රීසි පරිවර්තන සියලුම දෙමළ පරිවර්තන ඒ අවස්ථාවනකොට එළිදක්වා තිබුණු MICH සිංහල පරිවර්තන සියල්ලක්ම මම එක වැකියක් පරිවර්තනය කරනවා නම් පොත් 15ක් මාගේ මේසේ වටා දිගහැර තබ තිබෙනවා. එක වැකියක් මුලින් පටන් අරගෙන ඒ වැකිය කියවලා මූසින් ඛාන් ඉංග්‍රීසි පරිවර්තනය මොනවද කියලා තියෙන්නේ, යූසුෆ් අලි ඉංග්‍රීසි පරිවර්තනය මොකද්ද කියලා තියෙන්නේ. ඒ වෙලාවේ අන්තර්ජාලය සරලව හසුරවන්න බැරි කාලවකවනවා. මුහුණු පොත් කියන දේ එතරම් ප්‍රසිද්ධ නැහැ. 2002-03 කාලවකවනවා. සියලු පරිවර්තන කියවලා සිංහල පරිවර්තනයත් කියවලා ඉංග්‍රීසි අරාබි මුංජිත් ශබ්දකෝෂයකුත් මිලදී අරගෙන එහි තිබෙන වචන පිළිබඳ මොකද්ද කියන එක බලලා ඒ වගේම සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය මලනසේකර ශබ්දකෝෂයත් අරගෙන දෙමළ සිංහල ශබ්දකෝෂයත් අරගෙන මා එක වැකියක් පරිවර්තනය කරනකොට දවසක් ඉවර වෙයි මගේ අම්මලා තාත්තලා උඹ නොකා නොබී මොකද්ද මේ කරන්නේ කියලා අහනවා. මේ තරුණ වයසේ මොකද්ද මේ කරන විකාරය කියලා අහනවා. මම ඔවුන්ට මගේ ගරු දෙමාපියන්ට දුන්න දේ තමයි යම් කිසි පරිශ්‍රමයක් දරනවා අපේ ජන සමාජයේ ස්ථාවරය මොකද්ද කියන එක මුස්ලිම් නොවන ජන සමාජයට දෙන්න.
මට මේකට ඉඩ හරින්න. මගේ ආදරණීය මෑණියන් සෑම විටම ආධ්‍යාත්මික කටයුතු වලටයි අධ්‍යාපනික කටයුතු වලටයි මාව යොමු කරන්න ගොඩක් අනුබල දෙනවා මට. ඒ නිසා මට මේ වැඩේ පටන් ගත්තා. පසුව මට තේරුණා සමහර තැන් පරිවර්තනය කරනකොට අරාබි භාෂාව පිළිබඳව මූලික දැනුමක් අවශ්‍යයි කියලා. පෞද්ගලිකව එක් මෞලවිවරයෙක් ළඟ වසර 3ක කාලයක් මූලික අරාබි අධ්‍යාපනය මම ලබා ගත්තා. සමහර තැන්වල අර්ථ විචාරණයන් අවශ්‍යයි කියන එක මට තේරුණා. ඒ අවස්ථාවේදී තවත් එක් මෞලවිවරයෙක් ඉස්ලාමීය නායකවරයෙක් ආධ්‍යාත්මික නායකවරයෙක් ළඟ වසර 2ක කාලයක් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ එකදු වචනයක් නැහැර සියලුම වචනවල තෆ්සීර් මම අවුරුදු 2ක් එක දිගට ඉගෙන ගත්තා. පරිවර්තනය කරන එක සාමාන්‍ය සරල දෙයක් නෙමෙයි. හැබැයි යවුවොත් කියන්නේ දෙමළෙන් සිංහලට ගෙනාවා කියලා. එහෙම ගෙනාපු දේවලුත් රිජෙක්ට් කර කර මම තුන්වෙනි අවස්ථාවේදී පරිවර්තනය කරපු එකක් තමයි අපේ අසාද් සර්ට සෝදුපත් කියවලා දෙන්න කියලා දුන්නේ. සර් මට ජුසු 10ක ප්‍රමාණයක් සෝදුපත් කියවීමක් කරලා මට බාර දුන්නා. කාර්ය බහුලයි, හැකිතරම් දුරට සහයෝගයක් ලබා දෙන්නම් කියලා කිව්වා. එතනදී මට නිවැරදි කිරීම සර් යොමු කරනවා මේ අවස්ථාවේදී මේ තැන් මේකයි භාෂා රීතිය මේ නිවැරදි කරගන්න කියලා. ඒ සියල්ලක්ම වෙනම කටු සටහනක් වශයෙන් ගාගෙන වසර 12ක පරිශ්‍රමයක් දරලා 2015 වසරේදී පළවෙනි පරිශුද්ධ වූ අල් කුර්ආන් සිංහල පරිවර්තනය මම මේ සමාජයට එළි දැක්වුවා. පී ජෛනුල්ලාබ්දීන් වියතානන්ගේ පරිවර්තනය. ඒ කියන්නේ මගේ තරුණ කාලයේ විශාල කාලයක් මේ කුර්ආනය සඳහා මා වැය කර තිබෙනවා. ප්‍රථම මුද්‍රණයේදී පිටපත් 5000ක් අපි මුද්‍රණය කරා. ඒ පිටපත් 5000 මුද්‍රණය දැන් බෙදා හැර හවසන්. නමුත් අපි ආගම වශයෙන් මිත්‍යා දෘෂ්ටික නොවන, තාර්කික වන, සාක්ෂි සාධක සහිත, පදනම් මූලාශ්‍ර සහිත යම් කිසි ප්‍රතිපත්තියක් අදහන නිසා මුස්ලිම් සමාජයනුත් අපට විවිධ බාධක තිබෙනවා. ඒ සියල්ලක්ම තරණය කරගෙන මේ සුද්ධ වූ කුර්ආන් පරිවර්තනය හෙළිදැක්වීමට පවා බාධක දමපු අපගේ ගතානුගතික පාරම්පරික බඩගෝස්තරවාදී ජන සමාජයේ තිබෙන සියලු අභියෝග ජයගෙන ඒ ප්‍රථම මුද්‍රණයේ හෙළි දැක්වුවා. පසුව නැවත නැවතත් සිංහල භාෂාව කියවන්න කියවන්න සිංහල භාෂාවේ රසය දැනෙන්න දැනෙන්න සැබෑ කරුණක් තමයි හාමුදුරුවනේ මට දෙමළ භාෂාවෙන් දේශනාවක් කරනවට වඩා සිංහල භාෂාවෙන් දේශනාවක් කරන එක පහසුයි. ඒකට හේතුව කුමක්ද කියන එක මට දැන් මගේ මව් භාෂාව දෙමළ, මගේ අධ්‍යාපනික භාෂාව සිංහල. නමුත් ඒ සිංහල භාෂාවේ යම් කිසි රසයක් මම දකින නිසාම සිංහල භාෂාවේ තවදුරටත් ගැඹුරු අධ්‍යයනයකට යොමුවීම සඳහා තමයි ශාස්ත්‍රපති පාඨමාලාව පවා හදාරන්නට උත්සාහ කරේ. ඒ අවසාන මට්ටමකට දැන් අපි පැමිණ සිටිනවා. තව තවත් ඉගෙනගෙන තව තවත් වැරදි නිවැරදි කරගෙන දෙවන මුද්‍රණයේ වශයෙන් මෙම පරිශුද්ධ වූ අල් කුර්ආන් පරිවර්තනයේ මෙම මුද්‍රණය අද දින ඔබ හමුවේ එළි දැක්වීම සඳහා ਸਰව බලධාරී දෙවියන් මට ආශිර්වාද කර තිබෙනවා. මෙම පරිවර්තනයේ හෙළි දැක්මට හේතුව අන්‍ය ආගමිකකරණයක් නොවේ. ඉස්ලාම් පිළිබඳව මුස්ලිම් නොවන ජනසමාජයට බලහත්කාර කිරීමක් සිද්ධ කිරීම නොවේ. එකම පරම හේතුව මෙම කුර්ආනයේ පවසන විවිධ සත්‍යතාවන් මුස්ලිම් නොවන ජනසමාජයට තොරතුරක් වශයෙන් හුවමාරු කිරීමේ භාර දූර වගකීම අප මත පැවරී තිබීමයි. මෙය තොරතුරක්. මේ තොරතුර සැඟවීම වරදක්, අපරාධයක්, මරණින් මතු ජීවිතයේදී මුස්ලිම් ජන සමාජය දඬුවම් ලැබිය හැකි වරදක්. තොරතුර හුවමාරු කරන්න ඕන. ඒ තොරතුර පිළිගැනීම, ප්‍රතික්ෂේප කිරීම ඒ පුද්ගලයන්ගේ ස්වාධීන අයිතියක්. නමුත් පණිවිඩය මොකක්ද කියන එක අපි කියන්නට ඕන. ඒ පණිවිඩය ලබා දීමේ හාදා බලාගුන් ලින්නාස් මේ මුළු මානව සංහතියටම යා යුතු පණිවිඩයක් කියලා මාගේ දෙවියන් මට අනකර තිබෙන නිසා මාගේ පරිශ්‍රමයෙන්, මාගේ හැකියාවෙන්, මාගේ සිංහල භාෂාව පිළිබඳව නැනනුවණින් මෙම පරිශුද්ධ කුර්ආනයේ පරිවර්තනය මෙසේ ඔබ සියලු දෙනාගේ දෝතට පත් කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ අනුව අද දින ඉතාමත් සතුටු දිනයක්. විශේෂයෙන්ම දැන් දෙවන මුද්‍රණයේ එළි දැක්වීම සඳහා වසර 5ක කාලයක් මට ගත වුණා. සම්පූර්ණයෙන්ම වසර 17ක කාලයක් මගේ ජීවිතේ අල් කුර්ආනයේ වෙනුවෙන්ම කැපකිරීම පිළිබඳව
මා ඉතාමත් සතුටට පත්වෙනවා. මම ඔබ සියලු දෙනාගේම බලාපොරොත්තුවෙන මේ මුද්‍රණය හෙළිදැක්වීම නිසා, මේ මිල මුදල්ලට විකිණීම අලෙවි කිරීම නිසා ලාභ ප්‍රයෝජන ලබා ගැනීම මාගේ අරමුණක් නෙවෙයි. මෙහි අලවියෙන් හෝ නොමිලේ ලබා දෙන යම්කිසි මුද්‍රණයක් තිබෙනවා නම්, ඒ සඳහා ලැබෙන යම්කිසි අරමුදලක් තිබෙනවා නම්, නැවත නැවත මෙම මුද්‍රණය හෙළිදැක්වීම සඳහාම තමයි ඒ යොමු වන්නේ. මට ඒ තුළින් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැති බවත් පවසමින් මේ පණිවිඩය මුස්ලිම් නොවන ජන සමාජයට ලබා දෙන්න ඔවුන් දැනුමට කැමති, අධ්‍යාපනයට කැමති, මත ගැටුමට කැමති, අවංකකමට කැමති සමාජයක් නිසා අපි ඉතාමත් සුහදව ඔවුන්ට මෙම පණිවිඩය ලබා දෙන්නට හැකියාවක් තිබෙන නිසාම මෙම හෙළිදැක්වීමේ කටයුත්ත අද පටන් සියලු දෙනාම මේ පරිවර්තනයේ තමන් හඳුරන මුස්ලිම් නොවන සහෝදරවරයෙක්ට සහෝදරියකට මේ පරිත්‍යාග කරන්නට ඔබ සියලු දෙනාම උත්සාහ දරන්න. එසේනම් ඉන්ෂාල්ලාහ් මෙම කුර්ආන් පරිවර්තනය මෙම අද දින සිට මහජනතාවට අපි ප්‍රසිද්ධියේ බෙදා හරිනවා. ඒ බෙදා හැරීම ක්‍රම දෙකකට සිද්ධ වෙනවා. මුස්ලිම් නොවන සහෝදරයෙක් අපට ඉල්ලීමක් කරා නම් කුර්ආනයේ පිළිබඳව අධ්‍යයනය සඳහා පිටපතක් අවශ්‍යයි කියලා ඒ ලිඛිත ඉල්ලීම අනුව හෝ නැත්නම් WhatsApp පණිවිඩයක් අරහා හරි අපට යොමු කරා නම් ඔවුන්ට අපි නොමිලේම එය ලබා දීම අපගේ වගකීමක් නිසා අපි ඒ නොමිලේ ලබා දෙනවා ඉල්ලීම් ඉදිරිපත් කරන අවස්ථාවලදී. මුස්ලිම් ජන සමාජයේ යම් කිසි කෙනෙක් ඉල්ලීමක් ඉදිරිපත් කරොත් ඔවුන් මෙය මිලදී ගත යුතුයි. තුන්වන මුද්‍රණය සඳහා අපට අරමුදල් නැවත නැවත රැස් කිරීමේ අපහසුභාවයක් තිබෙන නිසා අපි විදේශ රාජ්‍යවල හෝ රාජ්‍ය නොවන සංවිධානවල අරමුදල් වලින් නොයැපෙන ස්වාධීන සංවිධානයක් නිසා අපගේම සමාජිකයන්ගේ ස්වේච්ඡා දායකත්වයෙන් ලබා ගන්නා අරමුදල් වලින් මෙම සංවිධාන කටයුතු අපි සිදු කරන නිසා අපට සියල්ලක්ම නොමිලේ නිකුත් කිරීමට හැකියාවක් නැහැ. ඔබ මිලදී ගත්තා නම් රුපියල් 4000ක් වැනි මුදලක් යනවා ඒ මුද්‍රණ කටයුතු සඳහා. පිටු 2185ක පරිසුද්ධ වූ අල් කුර්ආන් පිටපතක්. මේ අල් කුර්ආන් පිටපතේ තිබෙන විශේෂත්වයක් මම ප්‍රකාශ කරන්නම්. මුලින්ම ඒ කුර්ආනයේ පිළිබඳව හැඳින්වීමක්, ඒ මුද්‍රණ පිළිබඳව විස්තරයක් ලබා දී තිබෙනවා. ඊළඟට මේ පරිසුද්ධ කුර්ආනයේ ඇතුළු පිටුවල සඳහන් කරුණු පටුණක් වශයෙන් ලබා දීලා තිබෙනවා. ඒ ඇතුළු පිටුවල මොනවද සඳහන් වෙලා තිබෙන්නේ කියන කාරණාව, ඒ වගේම පරිච්ඡේද පටුණක් පරිසුද්ධ කුර්ආනයේ පරිච්ඡේද 114ක් තිබෙනවා. ඒ මොන මොන පිටුවලද සඳහන් වන්නේ කියන එක නම් සමග අපි සඳහන් කර තිබෙනවා. ඊළඟට පරිසුද්ධ අල් කුර්ආනයේ පරිශීලනය කිරීමේ පහසුව සඳහා නබිනායකතුමාණන්ට පසුකාලීනව පැමිණි අය කොටස් 30ක් වශයෙන් බෙදා වෙන් කර තිබෙනවා. එය ඉස්ලාම් ධර්මයේ මූලික පදනමක් නොවුනත් අපගේ පහසුව සඳහා කොටස් 30ක් වෙන් කිරීම සිදු කර තිබෙන නිසා ඒ යම් කිසි කෙනෙක් අනුගමනය කරනවන දිගටම ඒ කොටස් 30 අනුගමනය කළ හැකි පදනම මත කොටස් 30ක් වශයෙන් බෙදීම මොන මොන අවස්ථාවේදීද බෙදා දැක්වීම සිද්ධ වෙලා තිබෙන්නේ කියන එක කොටස් බෙදීම මාතෘකාවයි ඒ පිටු අංකයි දාලා තිබෙනවා. ඊළඟට පරිසුද්ධ අල් කුර්ආනයේ සර්ව බලධාරී දෙවියන්ගේ ධර්ම ග්‍රන්ථයක් වන බවට යම් යම් විද්‍යාත්මක සාධක අල් කුර්ආනයේ තුල අන්තර්ගත වී තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. එම තැන් කුමක්ද කියන එක සඳහන් කර තිබෙනවා. විශාල ප්‍රමාණයක් තිබෙනවා. මම ඉතාමත් සීමිත ප්‍රමාණයක් විතරයි මෙතන සඳහන් කරලා තිබෙන්නේ, ප්‍රදර්ශනය කරලා තිබෙන්නේ. විශාල සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියල්ලක්ම අපි යොමු කර තිබෙනවා. ඊළඟට පරිසුද්ධ අල් කුර්ආනයේ එක්රැස් කරන ලද ඉතිහාසය පිටු 10ක 15ක වගේ විස්තරයක් විග්‍රහයක් ලබා දී තිබෙනවා. කෙබඳු ආකාරයටද අල් කුර්ආනය එක්රැස් වුණේ, ග්‍රන්ථාරූඪ වුණේ කියන කාරණාව, ඒ වගේම පරිසුද්ධ අල් කුර්ආනයේ පහළ වුණු ඉතිහාසය මොන පදනමක් යටතේද පහළ වුණේ, කෙසේද පහළ වුණේ කියන එක පැහැදිලි කර තිබෙනවා. මේ සියල්ලක්ම අල් කුර්ආන් පරිවර්තනයේ මුල පෙරාතුව අපි ඉදිරිපත් කර තිබෙනවා. මේව ਸਰව බලධාරී දෙවියන් වෙතින් පහළ වුණු දේවල් නෙවෙයි, අමතර විග්‍රහයන් වශයෙන් අපි ලබා දීලා තිබෙන දේවල්. ඊළඟට පරිසුද්ධ අල් කුර්ආනයේ විවිධ මාතෘකාවන් ගොනු කරලා සාරාංශ කරලා සංක්ෂිප්ත කරලා, උදාහරණයක් වශයෙන් මුස්ලිම් ජනතාවගේ මූලික ප්‍රතිපත්තිය මොකක්ද, අල්ලා ගැන විශ්වාස කිරීම නම් අපි කෙසේද විශ්වාස කළ යුත්තේ, අල්ලා කියන්නේ කවුද, මොන පදනමක් මතද අල්ලාගේ ගති ලක්ෂණ මොකද්ද, බහුදේවවාදී ඉස්ලාම් පිළිගන්නවද, මිත්‍යා දෘෂ්ටිකත්වයේ පිළිබන්නවද, දෙවියන්ට සමානයන් ශිර්ක් නැත්නම් දෙවියන්ට සහකරුවන් සහකාරියන් සිටනවාද නැද්ද යන කාරණාව පිළිබඳව අල් කුර්ආනයේ දරන මතය වගේ
දේව දූතවරු ගැන විශ්වාස කිරීම, ධර්ම ග්‍රන්ථ ගැන විශ්වාස කිරීම, යුගාන්ත දිනයක් ගැන විශ්වාස කිරීම, දෛවය ගැන විශ්වාස කිරීම වැනි විවිධ කරුණු තිබෙනවා අල්කුර්ආනයේ. ඒ සියල්ලක්ම ගොනු කරලා සාරාංශ කරලා ඒ පිළිබඳව සඳහන් වන වැකි කොතනද කියන එක සංක්ෂිප්ත කරලා ඒට අදාළ මාතෘකාවක් ලබා දීලා මෙලෙස විශ්ලේෂණයක් කර තිබෙනවා පී ජෛනුලාබ්දීන් වේතානන්. එහි පරිවර්තනයත් අපි ලබා දීලා තියෙනවා. ඊළඟට පරිසුද්ධ අල්කුර්ආනයේ පරිවර්තනය, සූරා ෆාතියා කියන්නේ කුර්ආනයේ පළවෙනි පරිවර්තනය. අල් ෆාතියා කියන වචනයට පදේ ඍජු පරිවර්තනය ආරම්භය කියන එක, ඉන්පසු එම නම මෙම පරිච්ඡේදයේ ඇති වුණු ක්‍රමය කුමක්ද කියන එක කෙටි විග්‍රහයක් ලබා දීලා තිබෙනවා. සැබවින්ම අල් කුර්ආනයේ වන්නේ අර දකුණු පසින් තිබෙන අරාබි පාට තමයි සැබවින්ම සර්ව බලධාරී දෙවියන් වෙතින් පහළ වූ අල් කුර්ආනය. එහි ඍජු පරිවර්තනය සිංහල භාෂාවට ගැලපෙන ලෙස බම් පැති සඳහන් කර තිබෙනවා. මෙවැනි පරිච්ඡේද 114 කින් සමන්විත අල් කුර්ආනයක් වශයෙන් කුර්ආනය පවතුනවා. ඊළඟට පසුව පරිසුද්ධ අල් කුර්ආනයේ අවසානයේදී විග්‍රහයන් අපි ලබා දීලා තිබෙනවා. විග්‍රහයන් 520ක් තිබෙනවා. ඒ 520 ආසන්න වශයෙන් පිටු 1000කටත් අධික ප්‍රමාණයක් විග්‍රහයන් අපි ලබා දීලා තිබෙනවා. මේ සියල්ලක්ම පරිසුද්ධ අල් කුර්ආනයේ යම් යම් තැන්වල මුස්ලිම් නොවන අය දුටු දැන ඝාතනය කරන්න කියා පවසා තිබෙනවා නම් මේ මෙතුලින් අදහස් කරන්නේ අන්තවාදයක්ද, දැඩි මතධාරී තත්වයක්ද, ඉස්ලාම් වෛරී ආගමක් වශයෙන් සලකනු ලබනවාද, මෙවැනි සැකසංකාවන් උපදින්නට පුළුවන්. එම නිසා එම දුටු තැන ඝාතනය කරන්න කියන්නේ මොන වකවානුවක් තුළ මොන අවස්ථාවේදී ඒ කුමන අවස්ථාවේදී පහළ වුණු වැකියක්ද කියන එක ඒ පාට සන්දර්භය පිළිබඳව, ඒ වැකී පහළ වුණු හේතුව පිළිබඳව කාරණා විග්‍රහ කිරීමක් වශයෙන් යම් යම් තැන්වල අවශ්‍ය තැන්වල පාද සටහන් යොමු කරලා ඒවට මාතෘකාවක් ලබා දීලා ඒ පිළිබඳව විග්‍රහයක් ලබා දීලා තිබෙනවා. සරලව පවසනවා නම් අල් කුර්ආනයේ 5 වන පරිච්ඡේදයේ 32 වන වැකියේ එක් මිනිසෙකු ඝාතනය කළ පුද්ගලයා මුළු මානව සංහතියම ඝාතනය කළ පුද්ගලයෙක් සමානයි කියලා, සම්පූර්ණ මිනිස් ඝාතනයක් සිදු කිරීම එක මිනිස් ඝාතනයකින් සිද්ධ වෙනවයි කියලා, මිනිස් ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කරපු ධර්මයක්. නමුත් යම් යම් පුද්ගලයන් තමන්ගේ වාසියට ඌමනාවට දේශපාලන බල අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා අල් කුර්ආනයේ අන්තවාදී ධර්මයක් වශයෙන් පෙරලාගෙන තිබෙනවයි කියන එවැනි විග්‍රහයන් අපි සාක්ෂි සාධක සහිතව අපගේම සිතැඟියාවට නොව සාක්ෂි සාධක සහිතව නබිනායක තුමාණන්ගේ නබිවදන් ඇසුරු කරමින් යොමු කරමින් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරමින් ඒ විග්‍රහයන් ලබා දීලා තිබෙනවා. මෙවැනි විග්‍රහයන් 520ක් අපි ලබා දීලා තිබෙනවා. මෙවන් වූ අප විසින් හැකි පරිදි අපගේ හැකියාවට සරිලන පරිදි පරිශුද්ධ අල් කුර්ආනයේ උපරිම අවස්ථාවක් වශයෙන් ලබා දීලා තිබෙනවා. මේ පණිවිඩය සමාජගත කරමින් ඉල්ලා සිටමින් මා නිහඬවනවා. ඔබ සැමට ස්තුති. වාඛිරු දාවානා අනිල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. අස්සලාමු අලයිකුම්.